අයිබෝවන් රුණේ ඓතිහාසික චාරිකාවේ අපි මීළඟට තෝරාගත්තේ ඓතිහාසික වැවුරු කන්නල ඓතිහාසික පොඩි බිම. අපි විශේෂයෙන් ඔබන්ට ආරාධනා කරනවා වැවුරු කන්නල පන්සලට ඇවිත් බලන්න අසිරි නරඹන්න. ගොඩක් ලස්සනයි පන්සල. පුරාණ ගොඩක් විස්තර තියෙනවා. එන අපි යමු බලන්න මොනවද තියෙන්නේ. වැවුරු කන්නල පන්සල දකුණු පළාතේ පිහිටා තිබෙන දේශීය විදේශීය වන්දනාකරුවන්ගේ ප්‍රසිද්ධියට ගෞරවයට පාත්‍ර වෙච්ච ස්ථානයක්. මේ ස්ථානයේ ආරම්භය හරියටම කියන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. බොහොම දීර්ඝ ඉතිහාසයක් තියෙන බව පේනවා. නමුත් සංගපරපුරේ ආරම්භයේ සිද්ධ වෙලා තියෙන්නේ රාජාදි රාජසිංහ රජුගේ කාලේ මහනුවර රාජ්‍ය කරපු එතුමන්ගේ පුතණුවන්ගෙන් මේ සංගපරපුර ඇරඹුණයි කියලා ඒ වැවුරු කන්නල ඉතිහාසය සඳහන් වෙනවා. ඉරින්දේ ශ්‍රී සීලානන්ද සංඝරත්න නායක හම්බුරේ කියන්නේ රාජාදි රාජසිංහ රජුගේ පුතා. උන්වහන්සේ රජකම පිළිබඳ ඇතිවෙච්ච ගැටලුවක් මුල් කරගෙන ඒ පිළිබඳ කලකිරීමට පත් වෙලා ජීවිත ආරක්ෂාව සලකලා පැවිදි බිමට පත් වෙලා මේ රුහුණු පළාතට ඇවිල්ලා මේ ස්ථානයේ නතර වෙලා ආගමික කටයුතු වල යෙදුණ අය පන්සල් භූමිය මේ ස්ථානයේ පන්සල් භූමිය වටේට තිබිලා තියෙනවා. සොයා බලාගෙන ආරක්ෂා කරගෙන එකක් කුදු යව එකක් දිනු කලායගෙන මේ විස්තරය තමයි මේ සංගපරපුරේ ආරම්භය පිළිබඳ දැක්වෙන්නේ. කිරින්දේ හාමුදුරුවෝ කන්වල් කිරින්දේ හාමුදුරුවෝ හැටියටත් රාජකුමාර හාමුදුරුව හැටියටත් අඳුනලා දීලා තියෙනවා. අඳුනලා තියෙනවා ඒ කාලේ මේ පළාතේ හිටපු දායකයන්. දුනාන්සි මේ ස්ථානයේ නතර වෙලා තියෙන්නේ දායකයක් තියෙනවා. යනේන ඇත්තන්ගේ පාසුවට සකස් කරලා තිබිද්දි ශාලාව. ඒ ශාලාව තමයි වැවුරු කන්නල නමේ උපතටත් හේතු වෙලා තියෙන්නේ. වැව් යූරු කොන් හල ඒ පද වචන එකතු වෙලා තමයි වැවුරු කන්නල කියන නම හැදිලා තියෙන්නේ. වැව් ඉවුරු කන්නේ පළාතේ මේ ස්ථානයේ වැව් දෙකක් තිබිලා තියෙනවා. එක වැවක් විශාල වැව්. අනෙක් වැව් පුංචි වැව්. වැවුරු කන්නේ වෙලා තියෙනවා. විශාල වැව් සියඹලාගස්ස වැව හැටියට ඇඳින්නෙව්වා. මහනු නමේ කුමාරගේ නම. පුංචි වැව් බුදු වැව් කියලා ඇඳින්නෙව්වා. සියඹලාගස්ස වැවට ජලය ලැබී තිබෙන්නේ මේ බුදුගේ ඉන්දිකස්සාර දඹගස්සාර කියන ආරවල් වල. එතනම කුදු වැවට ජලය ලැබිලා තියෙන්නේ ගලෙන් ආරේ. ඉතන නුවර සම්පදාය තමයි. ඒ වයින් තමයි මේ ජලය මේ වැව් වලට ලැබී තියෙන්නේ. ඒ වැව් යූරේ කොනේ තිබිච්ච ශාලාව. වැව් යූරු යූරු කොනේ තිබිච්ච ශාලාව තමයි වැවුරු කන්නල නමේ උපතට හේතු වෙලා තියෙන්නේ. මේ ශාලාව යන්නේ නැත්තන්ගේ විඩාව නිවන්න මේ විහාරයේ රාත්‍රී කාලයේ නතර වී සිටින්න ඒ කාලේ හරිගස්සල තියෙන්නේ. මෙම ස්ථානයට නිතර නිතර යන්නේ නැත්තන් නවතින්න පුරුදු වෙච්ච නිසා ඒ ඇතු රාත්‍රී කාලයේ වන්දනා කරන්න වැඳුම් පිදුම් කරන්න බණ කියන්න ආගමික කටයුතු වල යෙදෙන්න පුරුදු වෙලා තියෙනවා. ඒත් එක්කම ආසන්නේ මේ ස්ථානයේ තිබෙන බෝධීන් වහන්සේ නමක් වැඳුම් පිදුම් ආදියට ලක් වුණා. ඊන් පස්සේ එතන පොන්ති විහාරයක් හැදිලා ඒ විදිහට තමයි මේ ස්ථානේ ගොඩ නැගිලා තියෙන්නේ. ඉතින් ඒකේ ආරම්භයේ කාලවකවානුව අපිට හරියට කියන්න බෑ මොන යුගයේ අපේ රටේ අනුරාධපුර පොළොන්නරුව ආදී මොන යුගයේ ඒ தත්ත්වය ඇති වුණාද උදා වුණාද කියලා හරියාකාරව අපි කාටවත් කියන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. නමුත් මහනුවර යුගයේ රජ කරපු රාජාදි රාජසිංහ රජුගේ පුතා අපි ඉහතින් නම් සඳහන් කරපු කිරින්දේසිරි සීලානන්ද සංඝරත්න උන්වහන්සේ ජීවිත ආරක්ෂාව සලකල මේ පළාතට ඇවිල්ලා මේ ස්ථානයේ නතර වෙලා අර කියපු ශාලාවේ නතර වෙලා උන්වහන්සේ මේ පළාතේ ආගමික කටයුතු
තේවාගීම් විහාර සංවර්ධන ආදී කටයුතු වල ඉදලා තියෙනවා. උන්වහන්සේ මේ කාලේ බුරුමේට ගිහලා උපසම්පදාව ලබා ගත්තා. බුරුමේට කතළුවේ ගුණරත්න තිස්ස මේ නායකහඳුනුත් සමග වැඩම කළ සද්දිනා වහන්සේ අතරේ කිරින්දේ සිරි සීලානන්ද සංඝරත්න නායකහඳුනුගේ නමක් තියෙනවා. මේ හද්දිනා වහන්සේ බුරුමේට ගිහලා බුරුමෙන් උපසම්පදාව ලබාගෙන නැවත මේ ස්ථානයේදී උන්වහන්සේ වැඩම කළා. වැඩම කරලා මේ ආයතනය මේ ස්ථානයේ විහාරස්ථානයේ කැටියට ගොඩනංවන්න ප්‍රදේශයේ ඇත්තන් සමග දායකයන් සමග කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලාත් සකස් කළා හැදුවා. ඒ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා අතර වැවරු කන්නු සුමංගල ඒ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ ජේෂ්ඨ ශිෂ්‍ය හැටියට දේවගීම සිංහලේ ගුණරතන දේවගීම වැලිහිටියේ සිරිසුමන කියන ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා උන්වහන්සේ සකස් කළා. වැවරු කන්නල සුමංගල කියන හාමුදුරුව දක්ෂ වෛද්‍යවරයෙක්. උන්වහන්සේ පිළිබඳ සඳහන් වෙනවා මේ වෙදකම හසල හැකියාවක් තිබිලා තියෙනවා. අකුපංච කියන කටු චිකිත්සාව උන්වහන්සේ ප්‍රගුණ කළාය කියලා. යම් රෝගීන් වෙනුවෙන් එහෙම කළාය කියලා ඔය වෛද්‍ය ඉතිහාසයේ පිළිබඳ ලියන පරිශීල පොත්වල සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම වැලීටි සිරිසුමන නායක හාමුදුරුවෝ කියලා කියන්නේ මාතර සාහිත්‍ය යුගයේ කැපී පෙනෙන උගතේ. උන්වහන්සේ කවියෙක් පොත්පත් ලියලා තියෙනවා. සම්බුලා ජාතක කාව්‍ය, දීඝකෝසල ජාතක කාව්‍ය, නවමයුර සංදේශේ ආදී පොත් කවි පොත් ලියලා තියෙන රාජපක්ෂ චරිතේ ඒ වගේ පත්පොත් බොහොමයක් ලියලා තියෙනවා. උන්වහන්සේගේ අතිම මුළු ත්‍රිපිටකයම ලියලා තියෙනවා පුස්කොළ පොත්වල. ඒ වගේම ඉතාම දක්ෂ ධර්ම දේශකයෙක් වුණා. මේ පළාතේ ඒ කාලේ හිටපු ව්‍යක්ත ඒ ධර්ම දේශකෙක් ඇටින් උන්වහන්සේ බොහොම ප්‍රසිද්ධියට පත් වුණා. අමරපුර සිරි සද්ධම්ම වංශ මහානිකායේ මහා මහෝපාධ්‍යායන් වහන්සේ වශයෙන් උන්වහන්සේ සලකල තියෙනවා, ගරු කරලා තියෙනවා. දේවිදී විශේෂ හැකියාවක් විශේෂ දක්ෂතාවයක් තිබිච්ච ස්වාමීන් වහන්සේ නමක් හැටියට තමයි ඒ කාලේ උන්වහන්සේ සැලකුවේ. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ යම් පළාත්වල ධර්ම දේශනා කළාම උන්වහන්සේට වෙහෙර විහාරස්ථාන පවා පූජා කරලා තියෙනවා. යම් පළාත්වල එහෙම තියෙනවා. උන්වහන්සේට පූජා කරපු එහෙම ස්ථාන අතර මේ පළාතේම අද ඔය දික්වැල්ල බෝධිය නිසංසල බෝධිය හැටියට හඳුන්වන ඒ බෝධියත් උන්වහන්සේ වැඩ හිටපු ස්ථානයක් හැටියට එමෙ ස්ථානයේ තමයි උන්වහන්සේ අපවත් වෙලා තියෙන්නේ. එම ස්ථානය එහෙම වැඩ ඉඳලා තියෙනවා. මේ උන්වහන්සේට පූජා කරපු තැනක්. ඉතින් ඒ වගේම මේ ස්ථානයේ තවත් එහෙම තැන් බතිගම් ගුරුකන්ද කියන ස්ථානයේ විහාරයක් හැටියට බොහොම පෞරාණික විහාරස්ථානයක්. ඒ විහාරස්ථානයේ උන්වහන්සේට පූජා කළාය කියලා අපි අහලා තියෙනවා. ඉතින් මේ විදිහට යම් තවත් අම්බලංගොඩ පළාතේ තවත් එහෙම විහාරස්ථානයක් පිළිබඳ දැක්වෙනවා. මේ විදිහට විහාරස්ථාන පවා පූජා කරලා තියෙන්නේ ඒ උන්වහන්සේගේ ධර්ම දේශන ඉතිබිච්ච හැකියාව නිසා දායකයන්ටන් එහෙම පූජා කරපු තැන්. ගොඩවුඩු සිරිසුමනාරාම විහාරස්ථානයේ උන්වහන්සේ තමන්ගේ නමින්ම හදාපු තැන. ඉතින් වැලිහිටි සිරිසුමන නායක හාමුදුරුවෝ ඒ කාලේ මෙහි මේ චෛත්‍යරාජයන් වහන්සේගේ ධාතු නිදාන උත්සවය වෙනුවෙන් ආරම්භ කරගෙන පටන් ගලගෙන පවත්වාගෙන ආපු විසක් ධාතු මහා පින්කම. ඒ පින්කම බොහොම ක්‍රමවත් කිරීම උන්වහන්සේ සිද්ධ කරලා තියෙනවා. ක්‍රමවත් කිරීම අදටත් ඒ පින්කම පවත්වනවා. දැන් අවුරුදු 180කටත් වැඩි කාලයක් දිගින් දිගට විසක් පොහේ නිමිති කරගෙන පවත්වාගෙන ඉන්නේ. ඒ වගේම සිටි සුදස්සන පිරුවන උන්වහන්සේ ආරම්භ කරලා තියෙනවා. ඒ පිරුවනේ තමයි ලක්මුනි පහන් කතු ඒ ධර්මරත්න පඬිතුමා ඉගෙන ගත්තේ. ඒ වගේම කුමාරතුංග පඬිතුමාගේ තාත්තා ඉගෙන ගත්තේ. වෛද්‍ය විද්‍යාවත් එක්ක භාෂා ශාස්ත්‍රය ඉගෙනගෙන තියෙන්නේ සුදස්සන පිරුවනේ වැලිහිටි සිරිසුමන නායක හාමුදුරුවන්ගෙන් තමයි ඉගෙනගෙන තියෙන්නේ. ඒ පිළිබඳ තොරතුරු තියෙනවා. උන්වහන්සේ 1880 වගේ කාලේ අපවත් වෙලා තියෙනවා. උන්වහන්සේගෙන් පස්සේ බජ්ජමසිරි සද්ධාතිස්ස නායක හාමුදුරුවෝ මේ ස්ථානයේ විහාරාධිපතිත්වයට පත් වුණා ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ. බජ්ජමසිරි සද්ධාතිස්ස නායක හාමුදුරුවන් වහන්සේ මහා අසහාය
महापुरुष तरम महा 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 विशाल महाविहार मंदिर अदिनेविटेट पत्र बुद्धमेट लंका विशाल विहार मंदिर धर्म विहार मंदिर बुद्ध चरित अंदलतीनो अमलतीनो अंदल अमलतीनो ये तरम शील विस्तर दकीन तीन इतम विद्या चक्र पीरवन कुमार तुंग पंडित मैगन गते योगीम धर्मशाला मंदिर मे पोजुल मंदिर उन्नास तनोपुआ इतम असू अटरिया महाबुद्ध प्रतिमा निर्माणीकरण उन्नास वेडपटंगरगन ये कटिव कर लीन नमूत बारे निमुकर उन्नास अवस्थाव लगुनी उन्वांस पश्चिमी स्थानीय आधिपत्य पत्च दिखल विमृतिश नायक सियक्रिया बुद्ध प्रतिमा निर्माण कले गुरुपूजावत बुद्ध पूजावत दिखम इकम कार्य निष्ठकर बुद्ध प्रतिमा मनसे शिश त्रिपिटके संपूर्ण निदान कल तीन मत अनागते अम कालेक मे शासन अंतर्धान सिद्धवन इवनी अवस्था मे त्रिपिटके अरगिन संबुद्ध शासन प्रचारेकर ये धर्म अरगिन देवीदी वेड देवगे विद्या तुंग उन्नासी आरंभ कल अध्यापन शास्त्रीय पतपुत्र रचना कल उन्वांसिन पशे शिष्य पुत्रन्वांसे हटीट दिखल तीस नायक हमसे अद वर्तमान मे विहारस्थानी आधिपत्य पति नायक हम उन्वांसे मे विहारस्थानी तव तवत्च अड़पा वंदनायतंगी अवश्यतावन संपूर्ण कर्मी योगी गुडूर सिरसुमनाराम विहारस्थानी आरंभ कर ये वृद्ध भिक्षु मध्यस्थान पटं अरगन योगीम पिवन श्री सुदर्शन मूलिक पिवन आरंभ कर अशोक महाविद्यालय आरंभ कर अध्यापन शास्त्रीय शासनिक सेवा सिद्ध कला वगेम इधा उसेवाकट सलगन दमसतर रूपवाहिनी दमसतर रूपवाहिनी बौद्ध नालिका कटियट यहापत जन सामज निर्माणीकर अदास मुनकिन आरंभ कर तीन रूपवाहिनी नालिका ते मगिन त्रिशाल सेवा कुरुणांस अद सिद्धगरण इध मेम स्थानीय विविध प्रतिवल सलकुहाम आगमिक शासनिक जातिक देवगेम शास्त्रीय अध्यापन सुविशाल सेवाकरण कार्यभार्य किटुकरण दकुन फला विशेष स्थान कटीट अभी मेला सलकन विशेष अगेकरण मे कटिद प्रचारीकरण अपे लग्भिम अपे लग्भिम ये यूट्यूब नालिका कारम करण ये मगिन अपे रटेतीन पौराणिक ऐतिहासिक सांस्कृतिक वटिनाकम इधव रटट जातीयट अंदुन देव पिलिबंद नोदन्यत्तंत कियादेन्न इवन नालिका यूट्यूब नालिका आरंभ कर क्रियात्मक क्रीम संबंधेन एवगे अदास पहाल वेच्चेत्तंत वगेम एव क्रियात्मक करगेन ए निलधारी सत्पुरुष महत्तरु अपि मे वेलावदि अगे करमिन ए सीयलु दिनाटम आशीर्वाद करनो तव दुरटत् मे कटयुतु होदिन करगेन यन्न तुनुरुवंगे आशीर्वादे देवगेम मे स्थाने रकिन आरक्षा करन देवी देवतावनान सेलागे आशीर्वादे सलसेवागल मेविलादि प्रार्थना करो साधु साधु तेरुवन सरणे अपे हांदुने।